ආයුබෝවන් සුබ දවසක්. ඉතින් අදත් හරිම ආදරේ මගේ සිම්පල් ලයිෆ් ඉන් ශ්‍රී ලංකා YouTube channel එකට එකතු වෙලා ඉන්නවා හැම කෙනෙක්වම පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එකෙන් මේ දවස්වල අපි හැමෝටම ගොඩක් ගැටලුවක් වෙලා තියෙන ප්‍රශ්නයක් ගැන තමයි මම කතා කරන්න හදන්නේ. ඉතින් මොකක් ගැනද අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ. අපි හැමෝටම ලොකු ගැටලුවක් වෙලා තියෙන කරන් බිල ගැන තමයි අද මම කතා කරන්න හදන්නේ. ඉතින් ගෘහණියක් විදිහට ඔයාට ඔයාගේ ගෙදරේ කරන් බිල අඩු කරගන්න කරන්න පුළුවන් පුංචි පුංචි දේවල් ටිකක් තමයි අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක අවසානයේදී කවුරුත් ඔයාට නොකියන සමහර අය දැනන් හිටිය නොකියන පුංචි පුංචි රහස් ටිකකුත් ඔයාලත් එක්ක බෙදා ගන්න මම ලෑස්ති කරගෙන ඉන්නවා. ඉතින් මේ හින්දා වීඩියෝ එක අවසානයේ වෙනතෙක්ම මගෙත් එක්ක රැඳිලා ඉන්න කියලා හැම කෙනෙක්ටම ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා. කරන් බිල එහෙම නැත්නම් ලයිට් බිල මේ ගැන කතා කරනකොට අපිට ඒත් එක්කම මතක් වෙන දෙයක් මේ අපේ ගෙදර තියෙන ලයිට් ටික. ඉතින් එහෙමනම් අපි මුලින්ම බලමු අපේ ගෙදර තියෙන විදුලි බල්බ වලින් අපි කොහොමද කරන් බිල අඩු කරගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපි ගොඩ කාලෙක ඉඳන් පුරුදු වෙලා හිටියනේ සූත්‍රිකා සහිත විදුලි බල්බ පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඉන්කැන්ඩසන් බල්බ්ස් එහෙම නැත්නම් CFL බල්බ්ස් මේ වගේ ඒවා. ඉතින් ඒ වගේ අපේ ගෙදර කරන් බිල අඩු වෙන්නේ නැහැ වැඩි වෙනවා මිසක්. නමුත් දැන් මෑත කාලයේ ඉඳලා ගොඩ දෙනෙක් පුරුදු වෙලා ඉන්නවා LED බල්බ්ස් ඔයාලා ගෙදර වලට පාවිච්චි කරන්න. ඉතින් ඇත්තටම කරන් බිල ඔයාට අඩු කරගන්න ඕනේ නම් ඔයාට තියෙන හොඳම විසඳුම තමයි LED බල්බ්ස් කියලා කියන්නේ. ඉතින් ඒ වුණාට මේ LED බල්බ් ටිකක් මිලෙන් වැඩි. අර අපි කලින් සඳහන් කරපු සූත්‍රිකා සහිත විදුලි බල්බ වලට වැඩිය මේ LED විදුලි බල්බ මිලෙන් ටිකක් වැඩි. නමුත් ඔයා පොඩ්ඩක් ඉස්සරහා අනාගතය ගැන හිතලා කරන් බිල අඩු කරගන්න එක ගැන හිතලා මුදල් ටිකක් වැඩිපුර වැය වුණත් LED බල්බ වලට මාරු වුණොත් ඔයාට ඔයාගේ කරන් බිල 50%ක් විතරම අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා කලින් භාවිතා කරපු බල්බ වලට සාපේක්ෂව. ඉතින් දැන් සමහරක් විට ගොඩක් තැන්වලට LED බල්බ්ස් දාලා එක තැනක දෙකක CFL බල්බ් එකක් එහෙම තියෙන්න පුළුවන්. ඉතින් එහෙමනම් ඔන්න අද පොඩ්ඩක් ගේවටේ රවුමක් කැවිදලා එහෙම තියෙන තැන් තියෙනවා නම් ඒ ටික පොඩ්ඩක් මාක් කරගෙන ඒවට LED බල්බ්ස් වලට මාරු වෙන්න. ඒ වගේමයි ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර වැඩිපුරම රැඳෙන්නේ කොතනද වැඩිපුරම හැමදෙස්සම විදුලි බල්බ දැල්වලා තියෙන්නේ කොතනද කියලා කල්පනා කරලා ඒ තැන් වලට විතරක් හරි LED බල්බ්ස් පාවිච්චි කරන්න. මේකෙන් ඔයාට පුළුවන් වෙනවා කරන් බිල ගොඩක් අඩු කරගන්න. ඉතින් ඒ වගේමයි අනිත් කාරණේ තමයි අනිවාර්යෙන් මතක තියාගන්න ඔයා ගෙදර රැඳෙන්නේ නැති තැනක බල්බ් එකක් දැල්වලා තියෙනවා නම් ඒක මතක් කරලා ඕෆ් කරලා එන්න. උදාහරණයක් විදිහට කිව්වොතින් දැන් අපි රෑට ගෙදර කට්ටිය එකතු වෙලා ටීවී බලනවා කියලා කියමුකෝ. ඉතින් එතකොට ගෙදර කාමරවල ලයිට්ස් තියෙන්න ඕනේ නැහැනේ. අනිවාර්යෙන් කාමරයක ඉඳලා සාලෙට එනකොට කාමරේ ලයිට් එක ඕෆ් කරලා එන්න. බාත්รูම් එකේ ඉඳලා එළියට එනකොට අනිවාර්යෙන් ලයිට් එක ඕෆ් කරලා එන්න. ඉතින් මේ වගේ පුංචි පුංචි අතපසු වීම් හින්දා අපේ කරන් බිල බලන් ඉඳි අහස උසට වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි සමහරක් විට ඔයාට තියෙන ටිකක් ලොකු සාලයක් වෙන්න පුළුවන්. එතකොට ඒ සාලේ බල්බ කිහිපයක් දැනට සල් කරලා තියනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වුණාට දැන් මේ අහස උසට නැගෙන කරන් බිලත් එක්ක පොඩ්ඩ පුරුදු වෙන්න ඒ ගෙදර තියෙන සාලේ ඔයා වැඩිපුරම ඕගොල්ලෝ වැඩිපුරම රැඳෙන තැන විතරක් බල්බ් එක දාලා අනිත් තැන් වල බල්බ ඔෆ් කරන්න. ඉතින් මෙන්න මේ වගේ පුංචි කාරණා එක්ක ඔයාට පුළුවන් විදුලි බල්බ වලින් ඔයාගේ කරන් බිල අඩු කරගන්න. ඊළඟට ගෘහණියක් විදිහට ගෙදර ඔයා ගොඩක් වෙලාවට රැඳෙන්නේ කිචන් එකේනේ. ඒ වගේමයි ගෙදර ගොඩක් විදුලි උපකරණ තියෙන්නේ කිචන් එකේනේ. ඉතින් ඒක හින්දා ඊළඟට අපි කතා කරමු කිචන් එකේ ඔයා නිතර දෙවිලි පාවිච්චි කරන ගෘහ විදුලි උපකරණ වලින් කොහොමද ඔයාගේ ගෙදර කරන් බිල අඩු කරගන්නේ කියලා. ගෙදරක තියෙන විදුලි උපකරණ වලින් සාමාන්‍ය වැඩිම විදුලි බිලට වැඩිම හේතුවක් වෙන විදුලි උපකරණය තමයි ෆ්‍රිජ් එක කියලා කියන්නේ. ඉතින් එහෙමනම් අපි මුලින්ම කතා කරමු ෆ්‍රිජ් එකෙන් කොහොමද අපිට විදුලි බිල අඩු කරගන්න පුළුවන් වෙන්නේ කියලා. මුලින්ම කියන්න ඕනේ ඔයා කීයකවත් නොකළ යුතු දෙයක් තියෙනවා. සමහර අය පුරුදු වෙලා ඉන්නවනේ කරන් බිල අඩු කරගන්න කියලා රෑට ෆ්‍රිජ් එක ඕෆ් කරන්න. ඉතින් සමහර කට්ටිය විශ්වාස කරනවා ඒකෙන් කරන් බිල අඩු වෙනවා කියලා.
ඒක සම්පූර්ණ මිත්‍යා මතයක්. ඔයා කරන් බිල අඩු කරගන්න කියලා කරන ඒ දෙයින් සිද්ධ වෙන්නේ සමහරක් විට කලින් තිබුණටත් වැඩිය කරන්ට් එක වැඩි වෙන එක. මොකද ඒකට හේතුව ඔයා රෑ 30ට ෆ්‍රිජ් එක ඕෆ් කරලා තියලා ඔන්න උදේට ෆ්‍රිජ් එක ඔන් කරනවා. එතකොට ආපහු ෆ්‍රිජ් එකේ පවතින ඒ සිසිලස පවත්වා ගන්න අවශ්‍ය උෂ්ණත්වය පවත්වා ගන්න සම්පූර්ණයෙන් වැඩි කරන්ට් එකක් යොදවන්න වෙනවා ෆ්‍රිජ් එකට. ඉතින් ඒකෙන් අපේ කරන් බිල අඩු කරන්න හිතාගෙන කරපු දෙයින් හිතුවටත් වැඩිය වැඩි වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි අපි මෙතර දෙලේ කවුරුත් කතා කරනවා වගේ ෆ්‍රිජ් එක වැඩි වෙලාවක් අරගෙන ඉන්න එකෙන් ඒ වගේමයි නිතර නිතර ෆ්‍රිජ් එක අරින්න කිනෝ ඔයාගේ කරන් බිල වැඩි වෙනවා. ඉතින් මේ කාරණා ඔය අඩු කරගත්තොත් ඔයාට පුළුවන් කරන්ට් එක කරන් බිල ගොඩක් අඩු කරගන්න. ඒ වගේමයි ෆ්‍රිජ් එකේ දොර හරියට වැහෙනවද කියලා බලන්න. සමහර වෙලාවට ඔයා වැහිලා කියලා හිතුවට ඒක හරියට සෙට් වෙලා නැති වෙන්න පුළුවන්. එතකොට ෆ්‍රිජ් එකේ දොර අතරින් ෆ්‍රිජ් එකේ ඇතුළත තියෙන සිසිලස කූල් එක එළියට කාන්දු වෙන්න පුළුවන්. මේකිනුත් කරන් බිල වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි සමහරක් වෙලාවට ඔයාගේ ෆ්‍රිජ් එකේ බඩු ගොඩක් නැති වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම ෆ්‍රීස් එකේ එහෙම සමහර වෙලාවට ගොඩක් බඩු නැති වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඇත්තටම මේ ෆ්‍රිජ් එක ලොකු කූල් එකක් තියෙන්න අවශ්‍ය නැහෙනේ. ඉතින් මෙන්න මේ වගේ වෙලාවට ඔයාට පුළුවන් ඔයාගේ ෆ්‍රිජ් එකේ තියෙන කූල් එක අඩු කරගන්න. සාමාන්‍යයෙන් අපි කියනවා ෆ්‍රිජ් එකක ටෙම්පරචර් එක උෂ්ණත්වය මධ්‍යස්ථ අගයක තමයි තියලා තියන්න ඕනි කියලා. උදාහරණයක් විදිහට 0.5 අතර වගේ උෂ්ණත්ව රාමුවක් ඇතුළේ තියෙන ෆ්‍රිජ් එකක් නම් 3-4 වගේ අගයක තමයි තියෙන්න ඕනි කියලා. ඉතින් ඔයාගේ ෆ්‍රිජ් එකේ වැඩි බඩු නැති දවසක් නම් එතකොට ඔයාට පුළුවන් මේකේ තියෙන ටෙම්පරචර් එක අඩු කරලා තියන්න. තවත් වැදගත් කාරණාවක් තියෙනවා ෆ්‍රිජ් එක සම්බන්ධයෙන් කතා කරනකොට. ෆ්‍රිජ් එක ඔයා ගෙදර තියෙන තැන ගැන ඔයා හිතන්න ඕනේ කරන් බිල ගැන අඩු කරගන්න හිතනවනම්. හොඳින් වාතාශ්‍රය ලැබෙන තැනක තමයි ඔයා කිචන් එකේ වෙන්න පුළුවන් ෆ්‍රිජ් එක තියන්නේ. නමුත් හොඳින් වාතාශ්‍රය තියෙන තැනක තමයි ඔයා මේ ෆ්‍රිජ් එක තියන්න ඕනේ. ඒ වගේමයි ෆ්‍රිජ් එක තියෙන බිත්තියක් ළඟ නම් බිත්තියෙන් ටික පිටතට වෙන්න අඩියක්වත් ඉඩ තියෙන විදිහට තමයි ඔයා ෆ්‍රිජ් එක තියන්න ඕනේ. එහෙම නැත්නම් ෆ්‍රිජ් එක ඇතුලේ කෝල් වෙනවත් එක්කම එයින් උෂ්ණත්වය පිටතට එළියට යවන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය හරි විදිහට සිද්ධ නොවුනොත් එහෙම ඒකිනුත් ෆ්‍රිජ් එකෙන් කරන්ට් එක වැඩි වශයෙන් ගැයවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒකින්ද ඒක ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න. මේට අමතරව ගොඩක් වෙලාවට අපි කුස්සියේදී පාවිච්චි කරන විදුලි උපකරණ උෂ්ණත්වය හා සම්බන්ධ දේවල් උදාහරණයක් විදිහට දැන් අපි හිතමු රයිස් කුකර් එකක් කියලා. රයිස් කුකර් එකත් රත් වෙලා තමයි බත් ටික හැදෙන්නේ. ඊට අමතරව අපි වතුර උණු කරන්න හීටරයක් පාවිච්චි කරනවා නම් ඒකත් රත් වෙලා තමයි වතුර ටික උණු වෙන්නේ. එතකොට අවන් එකක් ඒ හැම එකක්ම උෂ්ණත්වය හා සම්බන්ධ දේවල්නේ. මෙන්න මේ වගේ විදුලි උපකරණ වලින් අපේ කරන් බිල හිතාගන්න බැරි විදිහට වැඩි වෙනවා. ඉතින් ඒක හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න මේ වගේ උෂ්ණත්වයත් එක්ක වැඩ කරන විදුලි උපකරණ භාවිතය අවම කරන්න. පුළුවන් නම් ඉතින් රයිස් කුකර් එක නැතුව ගෑස් එකේ හරි දරලිපේ හරි බත උයන්න පුරුදු වෙන්න පුළුවන්කමක් තියෙනවා නම් ගෑස් එකේ බත උයන එක සමහරක් වෙලාවට රයිස් කුකර් එකේ බත උයනවටත් වැඩිය ඉක්මනින් වාට කරගන්න පුළුවන්. රයිස් කුකර් එකකට යන කරන් බිලට සාපේක්ෂව ගෑස් ලිපේ බත උයනකොට යන ගෑස් ප්‍රමාණය අඩු වෙනවා. ඒකත් ඔයාට හොඳ විසඳුමක් වෙයි. ඒ වගේමයි දැන් මේ මම කතා කරා වගේ මේ උෂ්ණත්වයත් එක්ක වැඩ කරන අධික කරන්ට් එකක් යන මේ විදුලි උපකරණ එක සැරේ දෙකක් වෙන්න පුළුවන් තුනක් වෙන්න පුළුවන් එකම අවස්ථාවේ පාවිච්චි කරොත් ඔයා හිතනවට වඩා ලොකු කරන්ට් බිලක් ඔයාට එන්න පුළුවන්. කරන්ට් එකක් එකතු වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ඔයා උදේ පාන්දර නැගිටලා තේ එකක් බොන්න හීටරෙත් ගහලා ඒත් එක්කම රයිස් කුකර් එකක් ගහනවා නම් එතකොට යන කරන්ට් එක ගොඩක් වැඩි එක වතාවකට එක විදුලි උපකරණයක් පාවිච්චි කරනවට වඩා. ඉතින් ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ ඔයා. ඉතින් ඔන්න ඊළඟට මම කතා කරන්නම් අපි ගෙදරදී ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන උපකරණයක් වොෂින් මැෂින් එක කියලා කියන්නේ. ඉතින් මේ වොෂින් මැෂින් එක කියලා කියන්නේ එකක් මෝටරයක් හේතු කරගෙනනේ ඒක ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට මේකට ලොකු කරන්ට් එකක් යනවා. ඉතින් කොහොමද අපි වොෂින් මැෂින් එකෙන් කරන්ට් බිල ඉතුරු කරගන්නේ? ඉතින් අපි සාමාන්‍යයෙන් නම් කියනවා ඉදිනෙදා ඇඳුම් ඉදිනෙදාම හෝදන්න ඕනේ. ඉදින් අපි ඇඳුම් ගොඩක් එකතු කරගන්න හොඳ නැහැ. ඒවා අපි අර ඉස්සරින්දම්ම ගෙදරක කොහොමද පිළිවෙලට වැඩ කරන්න කියන කාරණාත් එක්ක
කියන කතා තමයි ඒවා. ඇත්තට මේවා හොඳ දේවල්. නමුත් කරන් බිල කියන දැන් අපිට උග්‍ර ගැටලුවක් වෙලා තියෙන කාරණාවක් එක්ක කල්පනා කරනකොට මේකට වොෂින් මැෂින් එකක් පාවිච්චි කරනවා නම් ඔයා මතක තියාගන්න වොෂින් මැෂින් එකේ ඔයාට දාන්න පුළුවන් රෙදිවල බර ප්‍රමාණයක් තියෙනවනේ. ඉතින් උප්පරිමේට ඔයාගේ ගෙදර හොදන රෙදි ටික එකතු වුනහම එකවර දාලා හොදන්න පුරුදු වෙන්න. එතකොට ඔයාට සාමාන්‍යයෙන් සතියකට ඔයා වෙනදට වොෂින් මැෂින් එක හැමදාම පාවිච්චි කරා නම් ඔයාට වොෂින් මැෂින් එක සතියට දෙපාරකට වගේ අඩු කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ තුලින් ඔයාට කරන් බිල ගොඩක් ඉතුරු කරගන්න පුළුවන්. අනිත් විශේෂම කාරණේ තමයි ඕනම වොෂින් මැෂින් එකක වැඩිම කරන්ට් එක යන්නේ වියලණයට. ඉතින් ඔයා රෙදි ටික හොදලා ඉවර වෙලා රෙදි වේලන්න වොෂින් මැෂින් එකට දාන්න නැතුව ඒක සාමාන්‍ය විදිහට අවුට් දාලා වේල ගන්නවා නම් ඒ වියලණය පාවිච්චි කරන්නේ නැතුව ඔයාට ගොඩක් වොෂින් මැෂින් එක හරහා කරන්ට් එක ඉතුරු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට අපි කතා කරමු අපි කවුරුත් නිතර දෙවේලේ පාවිච්චි කරන ටීවී, රේඩියෝ, ලැප්ටොප්, කම්පියුටර්ස් फोन्स मे वगे दी सन्नीवेदन मध्य विधि पावचीकरण गिदर तीन विधु उपकरण मेवापी इतर दिवेल पावचीकरण देवाट अंगे कैल वगे अपीट पावचे आईन करा बेरे देवाल बोट पत्ला तीन देवाल कुहुमद मे देवा तुली अभी विधु इतिरकदाने के लिए कथा कर मिथुन दी प्रधानमंत्री ඔයා හිතන්නකෝ ඔයා ටීවී එක බල බල හිටියා කියලා බල බල ඉඳලා ඔයා ටීවී එක ඕෆ් කරලා යනවා. හැබැයි ඕෆ් කරලා යන්නේ తాවකාලිකව. ඔයා විදුලි පේනුවෙන් ගලවලා සම්පූර්ණයෙන් ටීවී එක ඕෆ් කරලා නෙමෙයි යන්නේ. ඉතින් මෙන්න මෙහෙම ගියාම ටීවී එකට උන කරන්ට් එක වැඩියෙන් යනවා. මේක ටීවී එකට විතරක් නෙමෙයි රේඩියෝ එකට, ලැප්ටොප් එක, ෆෝන් එක චාර්ජ් කරනකොට ඔන්න ඔයා චාර්ජ් කරලා ඉවර වෙලා චාර්ජර් එහෙම්මම प्लग गहलती फोन गलवे मेन मे वगे कारण वलती उया वेडी नोहित अट लोक करण बिला व्ययवीम सिद्धवेनव इत मेकन कारण मंगो दंक फोन लैपटॉप कंप्यूटर टीवी रेडियो विरा कदावी ओन विधुली उपकरण भावित पसे उया स्विच ऑफ करला विधुली पेन प्लाटिक संपूर्ण गलवल आईन करलम ओयागे कार्य अवसंकर विधुलिया वैवीम इतने अभी नुहित अट सिद्धवेन इत मे वगे पुंज पुंज देवा टिकट मस पुरावट इकतनाट लुक करण बिला इन पुलवा इत येम तब विशेष कारण दीट कंप्यूटर का क्यूहम लैपटॉप डेस्कटॉप कंप्यूटर का विधि पावचिकरा पुलवा इत इतकोट ओयाट गेदर डेस्कटॉप कंप्यूटर का सह लैपटॉप का मे दिखम कीन वना पुलवा तरह उत्साह लैपटॉप हेम मुखद डेस्कटॉप कंप्यूटर के सापेक्ष लैपटॉप वेव करंट अड मिसाइट मैं कथा करना तब तपेगी वाले बहुगे वाले बहुत रेटी वाले तीन देखने वत्र मोटर की वत्र मोटर तपि कथा करोम वत्र मोटर करंट अड करगा ඉතින් දැන් ප්‍රධානම කාරණේ තමයි දැන් තියෙනවා වතුර මෝටර්ස් දැන් කාලෙක ඉඳලා තියෙනවා නමුත් ගොඩක් ගෙවල් වල දැන් පරණ හයි කරපු වතුර මෝටරේමනේ තාම තියෙන්නේ නමුත් දැන් මම මේක කියන්නේ අලුතෙන් වතුර මෝටරයක් හයි කරන කෙනෙක්ට හෝ සමහරක් විට මෑතකදී වතුර මෝටරේ කරන්නට පස්සේ අලුතෙන් වතුර මෝටරයක් ගන්න වෙන කෙනෙක්ට වෙන්න පුළුවන් මම මේ කියන දේ ගොඩක් උදව් වෙන්නේ දැන් වෙලඳපොලේ මිලදී ගන්න තියෙනවා ගිල්වන වතුර මෝටර්ස් කරන්ට් එක ගොඩක් අඩුවෙන් යන ඉතින් ඒ සම්බන්ධයෙන් ඔයා දන්නේ නැත්නම් අනිවාර්යෙන්ම ඔයා මේ වතුර මෝටරය මිලදී ගන්න ගියාම කොයි එකෙන්ද අපිට කරන්ට් එක අඩුවෙන් වියදම් වෙන විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියන එක අහලා බලලා හොයලා බලලා දන්න ඒක මම දැනගත්තේ අත්දැකීමෙන් මේ මෑතකදී අපේ ගෙදර කමච්චර කාලයක් පාවිච්චි කරපු වතුර මෝටරේ පිච්චුණා ඒ අවස්ථාවේදී තමයි අපි ඒක දැනගත්තේ ඉතින් ඒකින්ද මම අත්දැකීමෙන් විශ්වාසෙන් කියනවා පෙර තිබුණ වතුර බිලට වඩා मत रुपयाल पांचक आलू वत्र मोटर हिंद अड्डक पुलवा मुना ये आम तरह गोड़े वाले तमंग पास क्लॉकिंग स्विच हई कल तीन वाने वत्र मोटर्स वाले टैंकी वत्र अड्डन आपको हई कल तीन इत मेक हई कराद्यम ओया मतक तीयागा एक सिस्टम मेक हदा सामान्य टैंकी बागे आपको हर तुनाफर अड्डन आपको पीरन मटम एम नोदी निरंतर निरंतर मोटर बाविता हिंदा करंट बिल इहले अन्न पुलवा
ඊළඟට අපි තවත් අපේ ගෙවල් වල පාවිච්චි කරන විදුලි උපකරණයක් ගැන කතා කරමු. අපේ ගෙවල් ගොඩක දැන් මේ වෙනකොට AC හයි කරලා තියෙනවනේ. ඉතින් අපි කතා කරමු කොහොමද මේ AC එකෙන් අපේ කරන්ට් බිල ඉතුරු කරගන්නේ කියලා. ඉතින් AC එකකට ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් අනිත් විදුලි උපකරණ වලට සාපේක්ෂව ලොකු විදුලි බිලක් යනවා. ඉතින් කොහොමද මේ AC එකක් තියෙන ගෙදරක නම් ඔයාගේ විදුලි බිල අඩු කරගන්නේ කියලා අපි කතා කරමු. අනිවාර්යෙන් ඔයාගේ ගෙදර एसी हईकल तीन काम्र तीन एव हम सील टाइप तीन दुरा जनल हेमदेम हम सील टाइप तीन मेतन सिविल मैं कथागर समार सिविल अनिवार्य एसी खईकना गेदरक स्लो सिविल तीन इतना सिविल तीनवना यह सिविल हरियटम हईकल तीन को तीन तीन अभी हो बलो का पड़ी हरी तीन वना इतना अभी एसी का खईकर बेटे अब करे अपराधे नास्तीलो एक करे बिल इहल पुलवाड़ा अब लंका गेवा जन उंग वाकल हदल तीन एसी का खईकर तागनवना अनिवार्य वाकल हिंदी वहाल तीन कर्टन उन्ना एसी का खईकल तीन खाब्रेकना गनक कर्टन हईकर वग बलाम अनिवार्यम एसी एक निरंतर ये संबंध कार्मिक परीक्षा करवेला मनो हरी गटल तीन वना एव थदागनी अनिवार्यम एसी का संबंधी करना कारण हरी एम अभी इलांट कथागरम अभी वैडिया हिता करें कारण आख्यान ओया हिता ओया समहार लुकूट करेन्न बड़ी लुकूट पावचिकरा नाट ओयाट दमहार ईट वैडिय करेन्न बड़ पावचिकर गिदर करेन्न बिलट हा सापेक्ष बलन को ओया करेन्न बिल ईट वैडिय गुडन योट हिता भे मुखद मेहिम वेन्णे आई कियाट करा पुला गेदर करे बड़ तीयणे तुना हतर आई मेट वैडिय तीन गेदर को ना गुडक तीन गेदर के करा पुलवा इतना ओया पटांगा तोरगा एक् विधुले उपकरण या कोई तोरगा अभी इतना फ्रिज फ्रिज के विरा उन्नके अनेक गेदर तीन सीएम विधुले उपकरण टीके ओया ऑफ करना वीट पास विधुल मीटर लंगट गिरी बला को मे विधुल मीटर कैरकने वेलावीलाने किन्नोने ये विधुल उपकरण लंग एक्ने किन्नोने विधुल मीटर एहमला विनाडिया विनाडिया को विधुल ඒකකකානා මේ උපකරණය වෙනුවෙන් වැය වෙනවද කියලා ඔයාට හොයලා බලන්න පුළුවන්. මෙන්න මේ මේ විදිහට ගෙදර තියෙන ඔක්කොම විදුලි උපකරණ සම්බන්ධයෙන් ඔයා පොඩි නෝට් එකක් දාලා ලියාගත්තාම ඔයාට හොයාගන්න පුළුවන් වැඩිපුරම මේ විදුලිය වැය වෙන්නේ මොන විදුලි උපකරණයකද කියලා. සමහර විට ඔයා මෙහෙම හොයාගෙන යනකොට ඔයාට හම්බ වෙන්න පුළුවන් ඔයා කීයටවත් නොහිතන සාමාන්‍යයෙන් අපි හිතන करंट विधुल अड़ियमें उपकरण गेदर वेडियम विधुले इकट्ड हेतु तीन पुला समहार मेन विधुल उपकरण दुडक पारना अनेम करंट गुडकना अभी नोहितन मुख विधुले का ओयागे मे विधु उपकरण तीन अभी दाने समहार उपकरण प्लगे पुलाता उपकरण पुला तीन पुना मेन मे हेतु हिंदा मे विधु उपकरण वेपुर करंट वेवेट एक पावचिकर हम ओयागे गिदर वेपुर करंट मुन विधु उपकरण ओयागन पुलावा इतकोटे एक उपयोगी आट पुलावा गिदर करंट बिल अड़कर ओयागे गिदर कौल हरी विधुली कार्मिक आगे गेदर ओम करंट करंट सप्लाई सिस्टम हदल दी थी ओया दाने नहने समहार मुखो गेटल आगे मुख खरी गेटल आखिंदो पसुकाल सिद्धवेचदे आखिंद ओयागे गेदर संपूर्ण विधुली पद्धति आम किसी तेनक दो तीन पुला मनोहारी विधुले का भूम पड़ दे आपट हरियट वागान बरदे आपे भूम पड़ दे तीन पुला मेन मेवागे तीन वना अन्न एक गेदर करे बिल गुडा करवाट हकिया तीन वना कौन हरी विधुले कार्मिक गेदर गेन्नला पोड चक्कर लाला वागे गेदर एवगे गेटलवा तीन वाद तीन ඉතින් අන්න ඒ වගේ අපි නොහිතන පුංචි පුංචි කාරණා හින්දා අපේ ගෙදර කරන් බිල ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් මම දැන් ගොඩක් අපේ ගෙදර පාවිච්චි කරන විදුලි උපකරණ ගැන ඒවෙන් කොහොමද කරන් බිල වැඩි වෙන්නේ ඒ වගේ දේවල් කතා කරානේ. ඉතින් මෙතනදී අපි තවත් ප්‍රධාන වශයෙන් දැනගන්න ඕන කාරණයක් තියෙනවා. අපි විදුලි පරිභෝජනය කරද්දී තියෙනවා
peak hours, day hours, off peak hours කියලා මෙතන විදුලිය සම්බන්ධයෙන් අපෙන් අය කරන මුදල අඩු වැඩි වීමේ ප්‍රය ගාණක් තියෙනවා දවසක් ඇතුළත. උදේ පාන්දර 5 මාරේ ඉඳලා හවස 6 මාර වෙනකන් දවසේ කාලය විදිහට හවස 6 මාරේ ඉඳලා රෑ 10 මාර වෙනකන් peak hours විදිහට. ඒ කියන්නේ විදුලිය සම්බන්ධයෙන් අපි දෙන්න ඕන මුදල් ගන්න වැඩියෙන් කියන්නේ ඒකකයට වැය වෙන මුදල් ගන්න වැඩියෙන්ම වැය වෙන්නේ හවස 6 මාරේ ඉඳන් රෑ 10 මාර වෙනකන්. ඒ කියන්නේ peak hours. රෑ 10 මාරේ ඉඳන් උදේ පාන්දර 5 මාර වෙනකන් ඒකකයකට වැය වෙන මුදල් ගණන අඩුවෙන්ම වැය වෙන්නේ මේ off peak hours. එහෙම නැත්නම් රෑ 10 මාර ඉඳන් උදේ පාන්දර 5 මාර වෙනකන්. මධ්‍යස්ථ අගයට තමයි යන්නේ day hours වල. ඒ කියන්නේ උදේ පාන්දර 5 මාර ඉඳන් හවස 6 මාර වෙනකන්. ඉතින් ඔයා ගොඩක් වෙලාවට ගෙදර වැඩිපුරම විදුලිය වැය වෙන උපකරණ වලට පුළුවන් නම් මේ off peak hours වල. ඒ කියන්නේ රෑ 10 මාර ඉඳන් උදේ 5 මාර වෙනකන් පාවිච්චි කරන්න ඔයාට වැය වෙන කරන් බිල ගොඩක් අඩුයි. එහෙමත් බැරි නම් අඩුම තරමේ උදේ පාන්දර 5 මාර ඉඳන් හවස 6 මාර වෙනකන් සාමාන්‍ය day hours වල හරි කරන්න පුළුවන් නම් අර peak hours වල. එහෙම නැත්නම් හවස 6 මාර ඉඳන් රෑ 10 මාර වෙනකන් කියන වැඩිපුරම කරන් බිලක් අපිට එකතු වෙන ඒ පැය තුල ඔයා ඒ පැය ගන්න තුල ඔයාගේ ගෙදර කරන්ට් බඩු අවම වශයෙන් පාවිච්චි කරන්නවට පුළුවන් කමක් තියෙනවා නම් ඔයාගේ කරන්ට් බිල ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදියට අපිට පුළුවන් රෙදි හොදන්න වොෂින් මැෂින් එක රෑ 10 මාරෙන් පස්සේ පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඉතින් වැටිට ගිහිල්ලා ඇවිල්ලා ඒව ටික කරලා අනිත් ගෙදර වැටි කලිවෙලා අපි ඇඳුම් අයන් කරනවානේ ඒ වගේ වැඩක් අපිට කරන්න පුළුවන් රෑ 10 මාරෙන් පස්සේ. ඉතින් අයන් එක කියලා කියන්නේ ගොඩක් කරන්ට් එක වැය වෙන උපකරණයක් නේ. ඉතින් එතකොට මේ විදිහට අපි මේ කාරණේ හරියට දැනගෙන ගෙදර වැඩිපුර විදුලි උපකරණ පාවිච්චි කරන එක මේ off peak hours වල සහ අවම වශයෙන් day hours වල පාවිච්චි කරන්න පුළුවන් නම් ඔයාලට පුළුවන් වෙනවා කරන්ට් බිල ඉතාමත් හොඳින් අඩු කර ගැනීමක් සිද්ධ කරගන්න. ඒ වගේමයි ඇඳුම් අයන් කරන එක ගැන මම කතා කරපු හින්දා කියන්න අනිවාර්යෙන් මතක තියාගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න සතියෙම ඇඳුම් එකවර අයන් කරලා තියන්න. ඉතින් ඒක කරන් ටිකක් අමාරු වෙනවා දවස් 3කට සැරයක් හරි එකට ඇඳුම් ටික ගෙදරට අවශ්‍ය කරන කට්ටිය ඇඳුම් ටික එකට එකතු කරගෙන එක සැරේ අයන් කරලා තියන්න. මෙතන සිද්ධ වෙන්න ඕන කාරණා තමයි අයන් එක සැරයක් රත් වුණාට පස්සේ ඒකෙන් ඔයාට පුළුවන් තරමින් ඇඳුම් ප්‍රමාණයක් අයන් කරගන්න පුළුවන් නම් අන්න එතකොට කරන් බිල අඩු කරගන්න පුළුවන්. හරි මුන්නේ එහෙමනම් මගේ වීඩියෝ එකේ අවසානම කොටස් ටිකට තමයි මම ඇවිල්ලා තියෙන්නේ. මම කිව්වනේ කවුරුත් වැඩිය නොකියන පුංචි පුංචි රහස් ටිකක් තියෙනවා මට ඔයාලත් එක්ක බෙදා ගන්න කියලා. ඉතින් ඔන්න මම දැනගත්තේ ඒ පුංචි පුංචි රහස් ටික තමයි මම ඔයාලත් එක්ක බෙදා ගන්න හදන්නේ. ඉතින් මෙතන ඒ ගැන දන්න කියන කට්ටියත් ඇති. ඉතින් නොදන්න කෙනෙක් ඉන්නවා නම් පුංචි උදව්වක් වෙයි කියලා තමයි මෙන්න මේ දේවල් ටික මම ඔයාලත් එක්ක බෙදා ගන්න උත්සාහ කරන්නේ. මෙතනදී මම මුලින්ම කියනවා කරන් බිල අඩු කරගන්න අපිට මේ විදුලිය කියන ප්‍රශ්නෙට තියෙන ලොකුම සොලියුෂන් එකක් මේ සූර්ය පැනල. සෝලා පැනල් කියලා කියන්නේ. ඉතින් ඒ වුණාට ඒකත් එක්ක තියෙන ලොකුම ගැටලුවක් තමයි මේවා මිල අධිකයි. කොහොමද අපේ ගෙදරට මේවා හයි කරගන්නේ? ඊට අමතරව විදුලි බල මණ්ඩලයෙන් අවසර අරගෙන මේවා කරගන්න හරි ගැටලුකාරී වැඩ මේවා කොහොමද කරන්නේ? ඒ වගේ අපිට ගැටලු තියෙනවානේ. ඉතින් ඒ වුණාට සාමාන්‍ය විදුලි බල මණ්ඩලයේ අවසරය ගන්න නැතුව අඩුධාරිතාවක් යටතේ සාමාන්‍යයෙන් ගෙදර බල්බ් ටික පත්තු කරගන්න පොඩි පොඩි වැඩ ටිකක් කරගන්න ඔයාලට ගෙදර දිම සෝලා පැනල් එකක් හයි කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒක නම් මම ලොකු විස්තරයක් ඔයාලට කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් YouTube එකේ සර්ච් කරලා බලන්න ඕනතරම් වීඩියෝස් තියෙනවා. ඉතින් හස්බන්ඩ් එකේක තියලා පොඩ්ඩක් බලලා ඒ වගේ දේවල් ටික ගෙදරට හයි කරගන්න උත්සාහ කරන්න. ඉතින් මගේ වීඩියෝස් බලන කට්ටිය නම් දන්නවා මගේ ගෙදර පොඩි සෝලා පැනල් එකකින් මම ගෙදර විතරම රැඳෙන කිචන් එකට පොඩි ලයිට්ස් කීපයක් හයි කරන් තියෙනවා. ඉතින් ඒකෙන් මම ගොඩක් කලාවට වෙන පිහින වෙලාවට ඔස්සිය ලයිට් පාවිච්චි කරන්නේ නැතුව දවල් කාලේ මේ සෝලා පැනල් එකෙන් තමයි ඒකෙන් පස් වෙන පොඩි ලයිට් දෙක තුනෙන් තමයි ඔස්සිය වැඩ ටික කරගන්නේ. ඉතින් ඒකත් මට කරන්ට් එක ඉතුරු කරගන්න ලොකු වාසියක් ලොකු අවස්ථාවක් වෙලා තියෙනවා. ඊට අමතරව මේක කිසිම ආයතනයක් ප්‍රොමෝට් කරන්න මම කරන දෙයක් නෙමෙයි. නමුත් මම දැනගත්ත දෙයක් නිසා මට මගේ ආදරණීය ඔයාලත් එක්ක බෙදා ගන්න ඕනි කියලා හිතච්ච දෙයක් හින්දා මම මේක කියන්නේ. දැන් අපි දන්නවනේ සෝලා පැනල් සම්බන්ධයෙන් සූර්ය පැනල් සම්බන්ධයෙන් අධික මිලක් වැය වෙනවා කියලා. නමුත් සිංගර ආයතනයේ යටතේ එයාලට තියෙනවා සූර්ය පැනල සම්බන්ධ ව්‍යාපෘතියක්. ඒකෙදී ඕගොල්ලෝ ටිකක් අනිත් දේවල් වලට වඩා සාපේක්ෂව අඩු මුදලකින්
සූර්ය පැනලා හරි කරගැනීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒක ගැන ලොකු විස්තරයක් මම හරියටම දන්නේ නැහැ. මම මේක කියන්නේ ඉතින් අවශ්‍යතාවයක් තියෙනවා නම් පොඩ්ඩක් ළඟම තියෙන ඒ ආයතනයකට පොඩ්ඩක් කතා කරලා බලලා හොයලා බලන්න ඒක ඔයාලට ගැලපෙනවද කියලා. හරි ඊළඟට මෙන්න මේක තමයි අනිත් මට ඔයාලත් එක බෙදා ගන්න ඕන රහස. මේක වෝටර් පම්ප් එකක්. මෙන්න මේක තමයි වෝටර් පම්ප් එක. මේක වතුර ගිල්වලා පාවිච්චි කරන්න පුළුවන් වෝටර් පම්ප් එකක්. මේක අපි නම් මිලදී ගත්ත පිටකොටුවෙන් වෙනත් තැන්වල තියනවද කියලා අපි හරියටම දන්නේ නැහැ. මේක ඔයාලට පහසුවෙන් හොයා ගන්න පුළුවන් පිටකොටුවේ. ඉතින් මේකෙන් මේ පොඩි වෝටර් පම්ප් එකේ මීටර 5ක් උසට වතුර ඇදීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාගේ ගෙදර ළින්දේ ඉඳලා ටැංකිය තියෙන ගොඩාක් උසින් නෙමෙයි නා ඔයාට පුළුවන් නැත්තම් ළින්දේ තියෙන වතුර මට්ටම ගොඩක් ටිකක් උඩින් තියෙන ළින්දවල් එහෙම තියෙනවානේ. ඉතින් එහෙම තියෙන ළින්දක් නම් ඔයාට තියෙන්නේ ඔයාට පුළුවන් මෙන්න මේ පොඩි වෝටර් පම්ප් එක පාවිච්චි කරලා මේක අර පොඩි සූර්ය පැනලයක් ආධාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෝටර් පම්ප් එක. ඉතින් ඒක හින්දා ඉතින් බොහොම අඩු පිරිවැයක් යොදලා ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ටැංකියට කරන්ට් එක නැතුවම වතුර ටික පම්ප් කරගන්න. ඉතින් එතකොට වාට සමහරක් වෙලාවට පුළුවන් වෙනවා මේක ගැන අපිට විස්තර කියපු කෙනා කිව්වේ එයාගේ ගෙදර එයා මේ විදිහ මෝටර්ස් දෙකක් පාවිච්චි කරලා එකකින් ළින්දෙන් ලොකු වෙනත් බකට් එකක් වගේ එකකට වතුර ටික පම්ප් කරගෙන එතනින් ටැංකියට වතුර ටික යන විදිහට එයා හදාගෙන තියෙනවා කියලා. ඉතින් පිටකොටුවට ගිහිල්ලා අපි මේක මිලදී ගන්නකොට ඒ වෙල්සල් වලින් කිව්වා ඒ අවස්ථාව එයාල ළඟ නැහැ මීටත් වැඩිය ධාරිතාවක් තියෙන මේ විදිහේ වතුර ගිල්වන්න පුළුවන් ගොඩක් අඩු මුදලට මිලදී ගන්න පුළුවන් වෝටර් පම්ප්ස් එයාල ළඟ තිබුණා කියලා. ඉතින් ඒක හින්දා චුට්ටක් හොයලා බලන්න ඔයාලට සමහරක් විට මීටත් වැඩිය ධාරිතාවක් තියෙන වෝටර් පම්ප් එකක් හොයාගන්න පුළුවන් වේ. දැන් මේකෙන් නම් මීටර 5ක් උසට මෙයාදින්න පුළුවන් මේක රුපියල් 950ක් උනේ. ඊටත් වැඩිය උසකට වතුර ටික පම්ප් කරගන්න පුළුවන් පොඩි මුදලකට ගන්න පුළුවන් වතුර මෝටර්ස් තියෙනවා. ඉතින් ඔන්න ඒක ඊළඟ මට ඔයාලත් එක්ක බෙදා ගන්න ඕන උණු පුංචි රහස. ඉතින් ඊළඟට තවත් පුංචි කාරණයක් තියෙනවා. මේක නම් ළඟදි දවසක මගේ හස්බන්ඩ් හાર્ඩ්වෙයාර් එකට ගියා ගෙදර වැඩක් වගේකට බඩු වගේ ගන්න. අන්න ඒ අවස්ථාවේදී තමයි එයා දැනගෙන තිබුණේ දැන් තියෙනවා පොඩි උපකරණයක්. ඒ උපකරණය තුලින් ඔයාට ගේ ඇතුලේ විදුලිය පොඩ්ඩක් වැය වෙන ප්‍රමාණය අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒ අපේ හස්බන්ඩ් දැකලා තිබ්බ පොඩි දැන්වීම. ඒ දැන්වීම හැබැයි කියලා තිබුණාලු අඩුම වශයෙන් ගෙදර විදුලි බිල 11,000ක්වත් තියෙන අයට විතරයි මේ උපකරණය ඒගොල්ලෝ ලබා දෙන්නේ කියලා. ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න හાર્ඩ්වෙයාර්ස් වලින් එහෙම චුට්ටක් අහලා බලන්න චුට්ටක් හොයලා බලන්න අන්න ඒ වගේ උපකරණයකුත් දැන් ලංකාවේ තියෙනවා. ඉතින් අවශ්‍යතාවයක් ඔයාට දැන් මේ දවස්වල තදින්ම අපි හැමෝටම මේ සම්බන්ධ අවස්ථාවේ තියෙනවා. ඉතින් චුට්ටක් හොයලා බලන්න මම ගැන හරියටම දන්නේ නැහැ. නමුත් අපිට දැනගන්න ලැබුණු කාරණයක් ඉතින් මේ දෙම හැමෝම හැමෝටම කියන්නේ නැහෙනි. ඉතින් ඒ හින්දා චුට්ටක් අවධානයෙන් ඉන්න පොඩ්ඩක් හොයලා බලුවොත් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදාගත්ත මේ කරුණක ඔයාලට පුළුවන් වෙයි ඔයාගේ ගෙදර විදුලි බිල ගොඩක් දුරට හිතට සතුට හිතෙන විදිහට අඩු කරගන්නවට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපේ පුංචි පුංචි කම්මැලි පුරුදු මෙච්චර කාර්යයක් පවත්වාගෙන ආපු පුංචි පුංචි නරක පුරුදු ටික අයින් කළා පුළුවන් තරම් උත්සාහ කරමු අපේ ගෙදර කරන් බිල අපිට හැකි පමණින් අඩු කරගන්න. ඉතින් එහෙමනම් අදට මං ගිහින් එන්නම්. මේ වගේම තවත් ඔයාලට වැදගත් වෙන අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනින්ම ඔයාලා මුණ ගැහෙන්නේ බලාපොරොත්තු වෙමි. මම Simple Life in Sri Lanka YouTube channel එකෙන් මානි.